lead the web news. විශේෂයෙන් මේ වන විට ලාභ ලබන රාජ්‍යයතන ඇතුළු රාජ්‍යයතන ගණනාවක් විකිණීමට රජයේ තීරණය කර ඇති බව දැනගන්නට තියෙනවා. මේ රජයට රාජ්‍යයතන ලෙස විකිණීමට ජනමතයක් තියෙනවද කියන ප්‍රශ්නය පැන නැගිලා තියෙනවා. දැනටමත් ඔබතුමන්ලගේ සම්දානේ නායකතුමා ප්‍රශ්න කරලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රගතිශීලී දේශප්‍රේමී ජාති මාමක රට රකින දේශද්‍රෝහි රනිල් පරාජය කරන්න පෙළ ගැහිච්ච ඒ මහාජාතික බලවේගය අද සම්පූර්ණ මේ කරන දේශද්‍රෝහි වැඩ ටික අද අනුමත කරමින් ඉන්නවද කියලා ගරු කතානායකතුමනි ප්‍රශ්නයක් පැනනගිලා තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමන්ලා හිතන්න එපා මේ රටේ ඇස්සැරිච්ච ප්‍රබුද්ධ ප්‍රගතිශීලී ජනතාවක් ඉන්නවා. ඔබතුමන්ලා හිතන්න එපා ඉදිරියේ පාරට බහැලවත් යන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මේ මහා මෝඩ රැලි නෙවෙයි. ඒ තරම් ජාතික අපරාධයක් දැන් කරමින් ඉන්නේ. සරල උදාහරණයක් රටේ තියෙන එකම ටෙලිකොම ආයතනය අද විකිණීමට තීරණය කළා තියෙනවා. 95% දැනටමත් 145ක් දීලා. මොකද්ද කොන්දේසි? රජයේ කොටස කොච්චරද? අවුරුදු කීයද? කොච්චර ඩොලර් ලැබෙනවද? මේ කිසිවක් පිළිබඳව රට දන්නේ නැහැ. ඒ නිසා දැන් ඔබතුමාලා දන්නවා ජනාධිපතිවරණයක් එනවා කියලා අපි හැමෝම දැන් දන්නවා. ආයි කිසිම කෙනෙකුට නිවැරදි කරන්න බැරි විදියට මේ තීන්දු ගත්තම රට විශාල අර්බුදයකට යනවා. ඔබතුමන්ලා ඡන්දයක් තියලා රනිල් මහත්තයා දිනවල ඊට පස්සේ ඕන මගුලක් කරගත්තට අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කරන්න රනිල් මහත්තයා දැන් දිනවනවා කියලා කියලා තියෙනවනේ. ඒ විදිහටම දිනවල ඉවරලා ඕන තීන්දුවක් ගන්න. ඒ 95% සඳහා ප්‍රශ්නවලට ඔබතුමන්ලා උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැනට විකිණීමට නියමිත රාජ්‍ය ආයතන තුල ලාභ ලබන රාජ්‍ය ආයතන කීයක් තියෙනවද? රක්ෂණ සංස්ථාව ලාභ ලබන ආයතනයක් අපේ දැනීමේ හැටියට ඒක නඩු කියලා පෙරදිච්ච එකක්. මොකද ඒක කලින් රනිල් මහත්තයා කාලේ ජනාධිපතිතුමා කාලේ විකුණන්න හැදුව එක නවත්තලා තියෙනවා. ඊළඟට රාජ්‍ය ආයතන විදේශීය සමාගම් ලබා දීමේදී ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇතුළත් වන්නේද? මොකද්ද රාජ්‍ය ආයතන අනුසතු කරද්දී විකුණද්දී විදේශ රටකට විකුණද්දී කාට හරි විකුණද්දී තියෙන ජාතික ප්‍රතිපත්තිය මොකද්ද? එහෙම එකක් හදලා තියෙනවද? කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ටෙලිකොම් සමාගම සම්පූර්ණයෙන්ම විදේශ සමාගමට ලබා දීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පිළිගන්නේද? රක්ෂණ සංස්ථා විකිණීමේදී විකිණීමට නොහැකි විටක අධිකරණයෙන් තීරණයක් ලබා දී තිබියදීත් යලිත් එය විකිණීමට තීන්දුව ගැනීම නීති විරෝධී ක්‍රියාවක් නොවන්නේද? ඒ අනුව රක්ෂණ සංස්ථා විකිණීම රටේ බලවත් අර්බුදයකට තුඩු දෙන බව පිළිගන්නේද? ශ්‍රී ලංකාව සතු එකම ගුවන් සමාගම වන ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම විකිණීම සඳහා රජය අනුගමනය කිරීමට යෝජිත ප්‍රතිපත්ති මොනවාද? අපි අහන්නේ එයාලංකාක දෙනවනම් අවුරුදු කීයද, මොකද්ද ප්‍රතිපත්තිය, මොන කොන්දේසි යටතේද කොහොමද දෙන්නේ කියන එක පිළිබඳ අදහසක් දෙන්න කියලා. ඔන්ලයින් වීසා ලබා දීම සම්බන්ධයෙන්ුත් විශාල ප්‍රශ්න ගණනාවක් ඇතුණා. ඒක මම දැනගන්න කැමතියි. කැබිනට් එකේ සීලු දෙනා විරුද්ධතා තිබුණද? සීලු දෙනා සාදු කියලා එක පිළිගත්තද? ඒක රටේ මේ ඩොලර් ප්‍රශ්නේ විසඳන්න මාර උත්තරයක් වෙනවද කියලා දැනගන්න කැමතියි. එම කැබිනට් අනුමැතිය ලබා ගැනීමේදී කිසිවෙකුගෙන් විරෝධයක් එල්ල වූයේද නැද්ද කියලා අපි දැනගන්න කැමතියි. මොකද අවංක එක මිනිහෙක් කර හිටින එක අපට වැදගත් නිසා. බොහොම ශුද්ධි කතානායකතුමනි, මම පුදුම වෙන්නේ මේ අපේ ස්වාමින් වහන්සේ හැම වතාවකම ඡන්දයක් ලං වෙද්දී විවිධ ප්‍රායෝගික නොවන ජනප්‍රිය වෙන්න පුළුවන් මාතෘකා මෙතෙන්ට ගේනවා. මේ පිළිබඳව නිවේදන නිකුත් කරේ මීට අවුරුදු දෙකකට විතර කලින් පාර්ලිමේන්තුවටත්, ඒ වගේම ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශන තුලත්, අයවැලේකන තුලත් අපි ඉදිරිපත් කරා. එහෙනම් මේ අදාළ කාරණයට අපි පිළිතුරක් ලබා දෙන්නම්. හැබැයි මේක සංගවන්න දෙයක් නැහැ. මේ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ තියෙන අවශ්‍ය කරුණු ටික අපි ඉදිරියේදී දැනුම් දෙන්නම්. We lead the web news.